जीरां तिवे राज रता सुचित्ता तो सरीरं पिजरं उपेति सतं च दं मोन जरं उपेति संतो हवे सब्बि पवेद यंति इति। मे उदासन उतुमूल उतुरा बुदुरजानन वहन्सेगे धर्मदेशना तमंगे जीवितवलट සමීප කරගනිමින් ධර්මානුකූලව දවස ධර්මානුකූලව ජීවිතය ගත කර ගැනීම සඳහා එය උපකාරී කරගන්නට සූදානම් වන පින්වත්නි, අපි ජාතියෙන් ආගමෙන් කුලයෙන් වර්ණයෙන් කුමක් නියෝජනය කළත් අපි හැමෝම මිනිස්සු විදිහට එකම ක්‍රමයකට තමයි මේ ජීවන මගට ඇවිත් තියෙන්නේ. මේ ජීවන මගේ ආයුත්තේ යන්නේ ඒ වගේම අපි අනිකුත් දේවල් වලට මුණ දෙන්නේ. අපේ ඇඟ ඇතුලේ දුවන රුධිරය එක වගේ. එනිසා අපි පසුකාලීනව විවිධ අදහස් උදහස් අපේ කරගෙන අපේ දේවල් වලට ආදරය කළා වගේම අනුන්ගේ කරපු දේවල් වලට වෛරයෙන් හිටිය ගැටුණා. සමහර විට අපේ ආරම්භය ඉඳලා මේ දක්වාම අපි මති මතාන්තර නිසා අදහස් නිසා අනන්ත අප්‍රමාණ පිරිසක් ඝාතනය කළ විවිධාකාර පීඩා දුන්නා, වේදනා දුන්නා, දඬුවම් වලට ලක් කළා, විවිධාකාර පීඩාවන් වලට යොමු කළා. ඒ අපේ අදහස්. නමුත් අපි හැමෝම එකම වගේ මේ සංසාර මගේ ඉපදෙමින් මැරෙමින් හරියටම සීමාවක්වත් දන්නේ නැතුව ආය අනේන තැන් ගැන දන්නේ නැතුව මේ මගේ ඉන්න අය. එනිසා විශේෂයෙන් ආඩම්බර වෙන්න දෙයක් ඔබටත් නෑ මටත් නෑ. විශේෂයෙන් අනිත් අයව පහලට හෙලන්න ඉහළට දාන්න දෙයක් ඔබටත් මටත් නැහැ. අපි හැමෝම තාම ඉගෙන ගන්නවා ජීවත් වෙන්න. අපි තාම හොයනවා සංසාර ගමනේ ස්වરૂප ගැන. අපි සමහරට අසු වෙලා තිබෙනවා විවිධාකාර අදහස් වලට. එනිසා ඔබමම හැමෝම මේ ජීවන මගට යම් අරුතක් එකතු කරගන්න ධර්මානුකූලව ජීවිතේ පවත්වාගෙන යන්න මේ වගේ උපදෙස් උදේම ශ්‍රවණය කරන එක හරිම හොඳ දෙයක් බවට පත්වේවි. මොකද ඔබටත් මටත් තාම නොදැනීම අවිද්‍යාව තියෙනවා. අපේ ජීවිත ධර්මානුකූලව ආගමානුකූලවම ගත වුණොත් අපේ ජීවිත විවිධාකාර හොඳම දේවල් එක්කම සම්බන්ධ වෙලා ගත වුණොත් සමහර විට අපේ ජීවිත වලින් ලාභ ඵල ප්‍රයෝජන බල නැත්තන්ට ඒවා නොලැබෙන්නත් පුළුවන්. ඒක නිසා සමහර තැන්වල ඔබට තේරෙන්නෙත් නැහැ මට තේරෙන්නෙත් නැහැ අපිව විවිධ දේවල් වලට යොදා ගන්නවා. ඒ නිසා මේ ධර්මය කියලා කියන්නේ ඒ වගේ විවිධ පැතිවලට ඔබව මාව යොදාගෙන අරගෙන යන විවිධ පැතිවලට කතා කරන දෙයක් නෙමෙයි. මේ ධර්මය කියලා කියන්නේ ඔබටත් මටත් සත්පුරුෂ ආශ්‍රයක්. මේක දේශනාවකවත් හාමුදුරන් වහන්සේ නමක් ඇවිල්ලා කිසිම කෙනෙකුට අඩුම පුංචි කුරෙකුට කූඹියෙකුටවත් හානි කරන්න කියලා එක යෝජනාවක්වත් කරලා නැහැ. එනිසා මේ වගේ දේශනාවලට අකමැති වෙන්න හේතුවක් නැහැ. අපි කැමැති වෙමු. අපි ආදරය කරමු. අපි ලෙන්ගත් වෙමු. අපි කිසිම දෙයක් ගැන කිසිම කෙනෙක් ගැන වෛරයෙන් පීඩාවෙන් බලන්න එකතු වෙන්න ගැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඔක්කොම වාගේ එකම මගක යමින් ඉන්නේ. එනිසා මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට මට ඒ මග බොහොම අහිංසකව යන්න යෝජනා කරන යෝජනාවලිය. මේක මිනිස්සු හිත්වලින් අදහස්වලින් දියුණු කරන මනුෂ්‍යකම් හුරු කරවන දහමක්. එනිසා අපි ඔක්කොම මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරමු. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා වැඩ හිටපු ධර්මාන සමයේ උන්වහන්සේ අන්‍යාගමික මධ්‍යස්ථානවලට වැඩම කළා. අන්‍යාගමික ඇත්තන් සමග සාකච්ඡා කළා. බුද්ධ ශාසනයට එකතු වෙච්ච හුඟක් හාමුදුරුවෝ විදිහට පසු කාලේනෝ නම් දරන හාමුදුරුවරු මුල් කාලේ ගත්තහම අන්‍ය ලබ්ධිකයින්. නමුත් එයාට බාධාවක් තිබුණේ නැහැ දහම තුල.
එයා විවේචනයක් තිබුණේ නැහැ දහම තුල. අපි බොහොම එහාට ගියපු පුළුල් දෙසුමක් තමයි අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම ඇතුලේ දකින්නේ. එනිසා පින්වත්නි, මේ දහම් දේශනා, මේ ආගමික කටයුතු අපි හැමෝම බොහොම හැඟීමෙන් එකතු වෙලා සම්බන්ධ වෙලා සිද්ධ කරගමු. අද අපි මාතෘකා කරපු ධර්ම දේශනාව, ගාථාව මාතෘකා කරන්න, දේශනා කරන්න හේතු වෙච්ච කතා පුවතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට හුඟාක් ළඟින් උපස්ථාන කරපු, එවැගේම පූජාවන් කරපු කෙනෙක් තමයි කොසල් මහ රජුරුවන්ගේ බිසව මල්ලිකා. මල්ලිකා බිසව ගැන පුදුම කීර්තියක් තිබුණේ. කොසල් රජුරුවන්ට ගොඩාක් අවස්ථාවන්වල හොඳ උපදෙස් දුන්න කාන්තාවක්. කොසල් රජුරුවන්ටත් වඩා ඥාණයෙන් බුද්ධියෙන් ඉස්සරහින් හිටපු කාන්තාවක්. ගොඩක් දහම්වල කාන්තාවන්ගේ තියෙන බලය හයිය අඩු කරන්න වගේ හැදුවට බුද්ධහගේ මෙහෙම එකක් නැහැ. කාන්තාවන්ටත් බොහොම ලොකු තැනක්, තත්ත්වයක් මේ ඇතුලේ තියෙනවා. අපේ විශ්වාසය තමයි කුසල් පිරිලනම්, පින් පිරිලනම් කාන්තාවකට වුණත් රහත් වීම දක්වාම හිත දියුණු කරන්න පුළුවන්. ඒක නිසා හාමුදුරුන්ගේ දේශනාවල, පන්සල්වල වැඩවල කාන්තාව පැත්තකට දාන්න උවමනාවක් ඇත්තේ නැහැ. ඉතින් මේ කොසල් රජුරුවන්ගේ බිරිඳ අගබිසවක් හොඳට පන්සලට බුදුහාමුදුරුවන්ට හිතවත්වම තමයි හැමදේම කර කර හිටියේ. හුඟක් හොඳට හිටියා. හුඟක් පින්වන්තව හිටියා. රජතුමාට සමහර දාන පිළිබඳව ඉගැන්නුවෙත් එයා. රජතුමාටත් වඩා දානමාන පිරිනමන ආකාරය ගැන පිළිවෙල දන්න කෙනෙක් එයා. ඒක නිසා මල්ලිකා බිසව ගැන තිබෙන ලොකු ශක්තියක්, ලොකු හයියක්, ලොකු නමක්. කොහොම ඉඳලා මල්ලිකා බිසව අභාවයටපත් වුණා. මේ කොසල් රජුරුවන්ට මේ මල්ලිකාවගේ අභාවයෙන් පස්සේ හුඟක් වේදනාව, පීඩාව වැඩි වුණා. මොකද සමහර පිරිමි අය ඒ තමන්ගේ බිරිඳ තමන්ට ආදරය කරපු හැටියට හුඟක් ආදරෙයි. ඒ පිරිමි අයගේ තියෙන ඒ පැත්තට තියෙන හැඟීම විවිධයි. මේ මල්ලිකාව සමහර විට කොසල් රජුරුවන්ට අම්මා කෙනෙක් වගේ හරිම හැඟීමෙන් දරුවෙක්ව සමහරට පෝෂණය කරනවා වගේ, දරුවෙකුට ආදරය කරනවා වගේ වැරද නිවැරද්ද කියා දෙදී ඒව ගැන සිහි කරවනවා වගේ ළඟ හිටියා. ඉතින් මේ කොසල් රජුරුව තමන්ගේ බිරිඳ අභාවයට පත් වුණාට පස්සේ වේදනාවෙන් කල් ගෙවමින් ඒ පිළිබඳව හිතුවා. එක දවසක් අභාවයට පත් වෙලා ඒ අවශ්‍ය කටයුතු ටික කරලා බුදුහාමුදුරුවන්ගෙන් අහන්න හිතුවා, බුදුහාමුදුරුවනේ මගේ මල්ලිකා අභාවයට පත් වෙලා මේ වෙනකොට හුඟාක් පින් කරපු නිසා මොන වගේ තැනක ඉපදිලා ඇද්ද කියලා. හැබැයි බුදුහාමුදුරුව හම්බ වෙන්න ගියාට රජතුමාට බැරි වුණා ඒ ප්‍රශ්නේ අහන්න. දෙවෙනි දවසේ ගෙදර ඇවිල්ලා ආපහු කල්පනා කළා, අද නම් මම මතක ඇතුවම ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ඕන මගේ මල්ලිකා අභාවයට පත් වුණත් කමක් නැහැ, ගිහිල්ලා මේ වෙනකොට මොන වගේ තැනක ඉන්නවද දන්නේ නැහැ කියලා. ඒත් එදා දවසෙත් බැරි වුණා. තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ, පස්වෙනි දවසේ, හයවෙනි දවසේ දිගටම බැලුවා. හැබැයි මල්ලිකා ගැන අහන්න කොසල් රජුරුවන්ට බැරි වුණා. බුදුහාමුදුරුව හත්වෙනි දවසේ කොසල් රජුරුව හම්බ වෙන්න වැඩම කරලා මේ මල්ලිකා ගැන පැහැදිලි කළා. මල්ලිකා කොහෙද ඉන්නේ කියලා. මල්ලිකා මේ වෙනකොට හොඳ දිව්‍යාංගනාවක් වෙලා දිව්‍ය ලෝකෙක ඉන්නවා කියලා බුදුහාමුදුරුව අනුශාසනා කළා. කොසල් රජුරුවන්ගේ හිත ගාක් සන්තෝෂ වුණා. ඒත් මේ මුල් දවස් ටිකේම බුදුහාමුදුරුවන්ගෙන් අහන්න අමතක වුණේ ඇයි? බුදුහාමුදුරුවන්ගෙන් ඊට පිළිතුරක් නොලැබුණේ ඇයි? ඒ වෙනකම්ම බණ පොතේ කියනවා මල්ලිකා හිටියේ හොඳ තැනක නෙමෙයි කියලා. මේක අනිත් හාමුදුරුන්ට උනත් හිතාගන්න බැරි දෙයක්. ගිහියන්ට කොහොමත් හිතාගන්න බැරි දෙයක්. ඇයි? මෙච්චර දාන දුන්න කෙනෙක්
මෙච්චර බුදුහාමුදුරුවන්ට දෑතින් දෝතින් දන් පිළිනමපු කෙනෙක්, මෙච්චර සත්පුරුෂ කෙනෙක්, ඇයි එහෙම වෙන්න මොකද තියෙන බාධාව? අපේ සමහර පින්වත් අයත් කියනවා, අනේ හාමුදුරුවනේ, අපි නම් මරණින් පස්සේ අපායක නරක තැනක උපදින්නේ නෑ කියලා. මේ ධර්මයට අනුව එහෙම කියන්න බෑ පින්වත්නි. අපි සංසාරේ මොනවද කරලා තියෙන්නේ කියලා අපි කවුරුත් දන්නේ නෑ. අපිට ඊළඟට විපාක දෙන්නේ මොනවද කියලාවත් අපි දන්නේ නෑ. අපිට විපාක දෙන්න තියෙන දේවල් වලට යටත් වෙනවා. සංසාරේ ඔබට මට කියලා විශේෂිතව තනාගත එක භූමියක් නෑ, කැදල්ලක් නැහැ. අපි හේතුඵලවාදී සිද්ධාන්ත මත ගොඩනැගෙන විවිධ අවස්ථා තුලට මූණ දෙමින් මේ සසරේ ඇවිදිනවා. හොඳ ලැබෙන්නත් පුළුවන්, නරක ලැබෙන්නත් පුළුවන්. සසරේ අපි දන්නේ නැහැ මොනවද කීවේ, මොනවද කළේ කියලා. අපි දන්නේ අද දේවල් ගැන විතරයි. මේ භවයට වඩා අපි සංසාර භවෙන් ආව දේවල් අපිත් එක්ක තියෙන්න පුළුවන්. එනිසා කවුරුත් හිතන නරකයි, උඩඟු වෙන්න නරකයි, අනේ මම නම් ගොඩාක් පින් කරනවා, පින් කරලා තියෙනවා, එනිසා නරක තැනක උපදින්නේ නැහැ කියලා. එහෙම කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඒක සතුටක්. එයාගේ සංසාර ගමන ගැන එයා දන්නේ නැතත්, එයා මේ ජීවිතය ගැන දන්න නිසා එයාට එතනින් තියෙන සතුටක්. එනිසා ඒකට කමක් නැහැ. හැබැයි ඔබ විශ්වාස කරන්න එපා සසර මගේදී එහෙම වුණාය කියලා, 100%ක් මම ස්ථිරව ගැලවුණා කියලා. මේ මල්ලිකා බිසව හුඟක් පින් කළා. හැබැයි පින් කළාට ඒ පින්කම් එක්කම ආපු අකුසලයකුත් තිබුණා. ඒ තමයි කොසල් රජුරුවන්ටත් බුදුහාමුදුරුව හරියට පැහැදිලි නොකරපු, මල්ලිකාත් පැහැදිලි නොකරපු පුද්ගලික කාරණාවක්. එක වෙලාවක මල්ලිකා බිසව කොච්චර දම් පින්කම් කර කර හිටියත් සුනකයකු නාවමින් අතපත ගාමින් ඒ කටයුතු කරමින් ඉන්නකොට ඈට රාග සිතිවිල්ලක් ඇති වුණාලු. ඒ රාග සිතිවිල්ලෙන් ඈ එතැන් සිට ඒ සුනකයා සමග කටයුතු කළාලු. එනිසා ඈ ඒ වේදනාබර කාරණාව හිතේ දිගටම තියාගෙන හිටියා. ඒක කාටවත් කියන්න බෑ. තමන්ට ජීවිතේ දුන්න, තමන් ගොඩාක් විශ්වාස කරන රජතුමාට කවදාකවත් ඒ ගැන කිව්වේ නෑ. බුදුහාමුදුරුවන්ටවත් හාමුදුරුවරුන්ටවත් වෙනත් කෙනෙකුටවත් ඒ ගැන කිව්වේ නැහැ. හැබැයි අපි හැමෝටම තියෙන හෘද සාක්ෂියක්. මේ බණ අහන, බණ කියන ඔබට මටත් තියෙනවා එහෙම හෘද සාක්ෂියක්. අපි ලෝකෙ ඉස්සරහා දාමරික වෙලා නැතුව ඇති. අපි ලෝකෙ ඉස්සරහා පෞකාර වෙලා නැතුව ඇති. අපි ලෝකෙ ඉස්සරහා ඔප්පු කරන්න පුළුවන් තරම් ගොඩාක් පහත් පෙළේ අය නොවෙන්නේ නැති. හැබැයි ඔප්පු කරන්න බැරි වුණාට අපේ ජීවිතත් එක බද්ධ වෙච්ච දේවල් අපේ ජීවිත ඇතුලේ තියෙන්න පුළුවන්. එනිසා මේවා වුණත් අඩු වෙනවා නම් හොඳයි කියන එක තමයි මේකේ අදහස. මේ බිරිඳ, මේ බිසව ජීවිත කාලෙම ඒ අවුරුදු 20කට 30කට පෙර තරුණ වියේදී වෙච්ච සිද්ධිය ගැන හුඟක් දුක් වුණා. ඒ දුකෙන්, වේදනාවෙන්, කලකිරීමෙන්මයි ඈ ජීවත් වුණේ. ඒ අකටයුත්ත වසාගෙන හිටියට ඇයය වසාගෙන හිටියේ පුළුවන් කමකට නෙමේ, බැරිම අමාරුම විදිහට. ඒ හැම වෙලාවෙම මතු වුණා. බුදුහාමුදුරු අනුශාසනා කරනවා, සමහර තැන්වල අපේ ජීවිතය ගත කරගෙන යද්දී අපිට අතීතයක් තියෙන පුළුවන් කඳුළු වෙන, අපිට අතීතයක් තියෙන පුළුවන් අපි ගැන කලකිරෙන. හැබැයි ඒ ආපහු සැරයක් අදින්න බෑ. හැබැයි අපිට පුළුවන් වලාකුළු වලින් මිදුනහම හඳකට ආපහු සැරයක් ලෝකේ ආලෝකමත් කරන්න පුළුවන් වගේ අපිට පුළුවන් අපේ ජීවිතේ ඒ අඩු හදාගන්න. ඒ අඩු හදාගන්නේ, ඒ අඩු අයින් කරන්නේ මොනවා හරි ජරාවක් නැත්තම් අසුචි වගේ දෙයක් තියෙන තැනක කොළරොඩු ටිකක් දාලා ඒක වහලා අනිත් අයට පේන්නේ නැති වෙන්න තිබීමෙන් නෙමෙයි, සම්පූර්ණයෙන්ම ඒ අසුචි ගොඩෙන් ලැබෙන ගඳ, ඒ වගේම පහත් ආස්වාදය ගැන දැනගෙන එය ඉවත්ම කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ නිවැරදිව තමන්ගේ ජීවිතෙන් ඒ පහත් දේවල් අයින් කළා කියලා සතුටු වෙන්න. එනිසා මේ මල්ලිකා
මේ ගැන හිත හිතා ඉඳලා නියදුනා. මුළු ගමම කීවත් මුළු නගරෙම කීවත් මුළු පන්සලේ හාමුදුරු ඔක්කොම කීවත් ඈ ගැන දුන්න චරිත සහතිකය එච්චර වලංගු සහතිකයක් නෙමේ. ඈගේ චරිත සහතිකය ඈ දන්නවා එච්චර හොඳ සහතිකයක් නෙමේ කියලා. එනිසා ඔබට මට අනිත් අය සහතික දෙන්න පුළුවන්. ඔබට මට අනිත් අය කතා කරලා ඔබ හොඳ කෙනෙක් කියන්නත් පුළුවන්, ඔබ නරක කෙනෙක් කියන්නත් පුළුවන්. හැබැයි හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියන එකේ අවදානම වගවීම බාරගන්න ඕනේ ඔබත් මමත්. එනිසා පින්වත්නි, මේ මල්ලිකාව මිය ගිහිල්ලා කොහෙද ඉපදුනේ කියලා බුදුහාමුදුරු දින හතක්ම කීවේ නැහැ. මොකද මේ දින හතම ඈ ජීවත් වුණේ අපාලෝකක. මේ අපාලෝකක ජීවත් වෙන දුක් විඳින තැනක ඉන්න මල්ලිකා ගැන පුවත පැහැදිලි කළා නම් රජතුමාගේ දුක තවත් වැඩි වෙනවා. ඒ වගේම බුදුහාමුදුරු ගැන, ධර්මය ගැන, සංඝයා ගැන අනිත් ඇත්තන්ගේ තියෙන පැහැදීම තවත් අඩු වෙන්න පුළුවන්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පවා සමහර තැන්වල මේ වගේ කරුණු බේරලා පැහැදිලි කරේ ඒ වගේ තත්ත්ව තියෙන නිසා. එනිසා පින්වත්නි, මේ ජීවිතේ අපි අද ගත කරන්න පටන් ගද්දි, අපි අද ආරම්භ කරද්දි ඔබ මේ වෙනකොට හුඟක් පින්කම් කරලා ඇති. කවදාකවත් ඔබ හිතන්න හැම එපා කරපු පව්කම් ඔක්කොම, කරන පව්කම් ඔක්කොම මොනවා හරි පින්කම් 10ක් 15ක් කිරීමෙන් යට කරන්න පුළුවන් කියලා. එහෙම යට කරන්න බෑ. එක දෙයක්වත් අහෝසි කර්ම වෙන්නේ නෑ. අද අලුත් වචනයක් ඇවිත් තියෙනවා අහෝසි කර්ම වෙනවා කියලා. අහෝසි කර්ම වෙන්න විදිහක් නෑ. අපි කවදාකවත් බෞද්ධ විශ්වාස කරන්නේ කර්මය විපාක දීලා ඉවර වෙනවා කියලා. අපි විපාක දීලා ඉවර වීගෙන යනකොට තවත් ඒ වගේ 10 ගුණයක්, 100 ගුණයක්, 20 ගුණයක් එකතු කරනවා. එකමක ක්‍රමයයි තියෙන්නේ අහෝසි කර්මයක් හරි කරන්න. මුළු සංසාරෙම අවබෝධ කරන්න ඕනේ. ඒක එච්චර ළඟ නෑ. ඒක එච්චර ලේසි වෙන්නේ නැති වෙයි. සංසාරෙම අවබෝධ කරලා මේ විඥාන ශක්තිය නැවත කොහෙවත් තැනක අල්ලා ගන්න, බැස ගන්න තැනක් නොවුනොත් එහෙම තැනකදී තමයි අපිට මුළු ජීවිතේ, මුළු සසරම, මුළු භවයම අවසන් කිරීමෙන් කර්ම වුණත් අහෝසි වෙන තැනට නැත්තම් රහත් භාවය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ දක්වා ඔබටවත් මටවත් එහෙම විශ්වාසයක් කරන්න බෑ. මේ උදේ බණහන ඔබටවත් මටවත් අපි අහවල් අහවල් පින්කම් කළා කියලා විශේෂයෙන් හිතන්න දෙයක් නැහැ. අපිට තාමත් එහෙම ස්ථිර ශක්තියක් ඇති වෙලා නැහැ. එනිසා බොහොම හොඳ හිතවිල්ලෙන්ම වැඩ කරන්න බලමු. අපිට කිසිම දෙයක් වෙන පිටින් කනලවක් වගේ, යාතිකාවක් වගේ ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. අපි ධර්මයත් එක්ක යන්නේ සිතත් එක්ක බද්ධ වෙච්ච ගමනක්. එනිසා මේ උදෑසන ධර්මානුකූලව ජීවත් වෙන්න හිතට ගන්න. ආගමානුකූලව ජීවත් වෙන්න හිතට ගන්න. හොඳ හිතවිලි පරම්පරාවක් උපදින සත්පුරුෂ හිතක් තමන් ඇතුලේ හදාගන්න උත්සාහ කරන්න. අනිත් හැම දෙයකටම වඩා අපි සංසාර මගේදී අපි හදාගත්ත හිත අපිට හුඟක් ලොකු බලපෑමක් කරනවා. ලස්සන ආසන, ලස්සන රත, ලස්සන විලාසිතා, ලස්සන ඇඳුම් පැළඳුම්, බොහොම සුවඳවත් සුවඳ වර්ග තියෙන්න පුළුවන්. මේක දෙකින්වත් අපේ ඇතුළාන්තයේ තියෙන සත්පුරුෂකම වර්ධනය වෙන්නේ නැහැ. මේ හැම දෙයකින්ම පිටින් තියෙන ඕලාරික විවිධාකාර දේවල් යටපත් කිරීමක් විතරක් තාවකාලිකව වෙන්න පුළුවන්. එනිසා ඔබත් මමත් මේ උදෑසන සිහියට ගත යුතු හොඳ කටයුත්තක්, හොඳ කාරණාවක්. අපි බොහොම හිතෙන් ශාන්ත හිතක් හදාගෙන ජීවත් වෙමු. වචනෙන් බොහොම ශාන්ත වචන ටිකක් පිට කරගෙන ජීවත් වෙමු. ක්‍රියාවෙන් බොහොම ශාන්ත ක්‍රියාවන් ටිකක් එක්ක ඉඳලා ජීවත් වෙමු. අපිට හුඟක් දාන මාන අනිත් කටයුතු කරන්න හැකියාව නැති වුණත්, මිල මුදල් අඩු වුණත්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාදී බ්‍රහ්ම විහාර, බ්‍රහ්ම විහරණ ජීවිතේ හදාගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. අපේ අද හුඟක් බෞද්ධයන්ට දානමාන බනදහම් අනිත් කටයුතු ඔක්කොම වුණත් සිතවිලි වලින් බොහොම දුර්වල තැන්වල ඉන්න අවස්ථා අපිට පේනවා. එනිසා අපි මේ මල්ලිකා බිසවගේ සිදුවීම හිතට ගමු. මොකද්ද? එකම එක වතාවක් ජීවිතේ හිත පාලනය කරගන්න බැරි වෙච්ච අවස්ථාවක්
ඇව කොපමණ බුදුහාමුදුරුව අභියස ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට වළඳන් දානමාන පූජ කරමින් හුඟාක් ඇප උපස්ථාන කළත් ඒ කිසිවකින් පව් මල සෝදා හරින පුළුවන් වුණේ නෑ ජීවිතේ එක් වතාවක වෙච්ච. එනිසා මේ ජීවිතේ ඔබටවත් මටවත් ලොකු විශ්වාසකින් ගත කරගන්න බෑ ඒ වගේ දේවල් සම්බන්ධයෙන්. හොඳට හිත හදාගන්න. හොඳට හිත සත්පුරුෂ කරගන්න. හොඳ සිතවිලි පරම්පරාවක් උදේ ඉඳලා දවසම පරිස්සමට ළඟට ගන්න. හොඳ වචන කතා කරන්න. හොඳ ක්‍රියාත්මක වීම ටිකක් වෙන්න. ඔබට අද දවස බොහොම සුභ වේවි. වෙන කිසිවකකින් ඔබේ ජීවිතය හොඳ සුබ දවසක් බවට පත් කරගන්න ලේසි වෙන්නේ නැති වේවි. එනිසා අද හිරු මාධ්‍ය ජාලය අපේ සභාපතිතුමන් ඇතුළු ඇත්තන් හොඳ වැඩක් මේ සිද්ධ කරන්න. අදහස් වලින් මිනිස්සු ගොඩනගන එක කොච්චර වටිනවද? අනිත් හැමදේම ගොඩනගනවාටත් වඩා අදහස් වලින් කෙනෙක් ගොඩනගන එක හුඟක් වටිනවා. වාණිජ ලෝකේ මිල මුදල්ම හඹා යන ලෝකේ මේ වෙලාවත් මේ මාධ්‍යයකට වුණත් වෙනත් දෙයකට දුන්නා නම් මං හිතන්නේ මීට වඩා මිල මුදලින් ආයෝජනයක් ලබන්න පුළුවන්. රටක් වෙනුවෙන් දහම් පිපාසයෙන් පෙළ නැත්තන් වෙනුවෙන් හොඳ සත්පුරුෂ පිරිසක් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් තමයි මේ උත්සාහය අපි ගන්න. එනිසා මේ අසු මේ ශ්‍රවණය කළ ධර්මානුශාසනා ඔබට මට උපකාර වේවා. ජීවිත සුවපත් කරගන්න, ධර්මානුකූලව ගෙවන්න, සත්පුරුෂකම් ඇති කරගන්න, මනුෂ්‍යකම් ජීවිතේ පුරා හදාගන්න, ආගම් ජාති කුල ભેදයක් නැතිවම අපි හැමෝටම මේ අවබෝධය අදහස ඇති වේවා. සත්පුරුෂ වුණොත් ඔබ කවුද කියන එක වැදගත් නැහැ. ඔබ ගහට කොළට සතාට සීපාවට හැමෝටම ආදරය කරන කෙනෙක් වුණොත් ඔබ ගැවසෙන හැම තැනක්ම සුවඳයි. ඔබ ඉස්ලාම්ද, ඔබ හින්දුද, ඔබ මැලේද, බර්ගද, කතෝලිකද මේක ගැටලුවක් නැහැ. ඔබ ගැවසෙන හැම තැනක්ම සුවඳයි. ඔබ අධර්මයට බරනම් තෙතමනයක් නැත්තං කරුණාවක් මෛත්‍රියක් නැත්තං ඔබ කුමන ලද්දියෙක් ඇදහුවත් ඔබ ඉන්න බොහෝ තැන්වල ඉතාම මනුෂ්‍යකමට නොගැලපෙන දේවල් වෙන්න පුළුවන්. එනිසා ඔබට මට මේ අවබෝධය අපේ ජීවිත යහපත් සත්පුරුෂව ගත කරගෙන යාම සඳහා වඩාත් වටින කාලච්ඡේදයක් වේවා. ඔබට මට මෙලෝ වශයෙන් සැනසිල්ලක් උදා වේවා, පරලෝ වශයෙන් සැනසිල්ලක් උදා වේවා, උතුම් අමා මහ නිවනින් සැනසීම දක්වාම මේ පින් උපකාර වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.